හරි එතකොට හොඳයි ළමයි අපි කතා කරේ සංවිධාන සටහනක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සංවිධානයේ විවිධ කාර්යයන් හෝ දෙපාර්තමේන්තු හෝ බෙදී ගොස් ඇති ආකාරයේ පෙන්ව නැත්නම් නිරූපණය කරන සටහනක්. ඒ සංවිධාන සටහනක් අඳින්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. සංවිධාන සටහන නිරූපණය කළ හැකි ආකාර තුනක් තියෙනවා. සංවිධාන සටහනක් නිරූපණය කළ හැකි ආකාර संविधान सटान रूपने एक आकार संविधान सटान तिरस संविधान सटान तीन तिरस संविधान सटान चक्रीय संविधान सटहन चक्रीय संविधान सटहन आयतन कमी विद्य संविधान सटान एंडवा मे ओणम आकार शिरा संविधान शिरा मेहमे शिरा संविधान सटान तम अभी वेडिपुर दखिले शिरा संविधान सटान अभी गम मेन मेहमेक मेहम ने शिरा संविधान सटहन सामान्यंगिधान सटहन शिरा मेहमेक तिरा संविधान सटहन मे बेतर तिरास्किया मेहमेक मे अतट संविधान सटहन चक्रिय अध्यक्ष मैं पत्र मंदान मूल्य कटयतु मेहम कटयतु मूल्य मंदान सुपरीक्षक मेहम कटयतु के निष्पादन कटयतु ने सुपरीक्षक नाने सुपरीक्षक तत्व पालक सुपरीक्षक तत्व पालक मूल्य कटेकोट मम दान मित्र दान मूल्य गणकाधिकारी मे पत्र दान पिरी वेय गणकाधिकारी अपिट शिव संविधान सटहन निरूपणे करानुकूलानुकूल दान मे टीकम दान पूर्व කලමනාකරණ අධ්‍යක්ෂක ඊට පස්සේ අපි මෙතනට දානවා මෙහෙයුම් කටයුතු මෙතනට දානවා මූල්‍ය කටයුතු මේකම තමයි මෙතනට දානවා සුපරීක්ෂක මෙතන දානවා තත්ත්ව පාලක मूल्य गणकाधिकारी मेतन तभी दान पिरीवय गणकाधिकारी मे सटान मे अतर पुलवा इतना चक्रीय पोड कल्पना अगर मेन मेहिम मेन मेहिम मूल्य कटयुतु
මෙතන අපිට දාලා පුළුවන් සුපරීක්ෂක තත්ත්ව පාලක මූල්‍ය ගණකා අධිකාරී මෙතන අපි දානවා පිරිවැය ගණකා අධිකාරී පිරිවැය ගණකා අධිකාරී මේ විදිහට අපිට සංවිධාන සටහනක් ආකාර තුනකට ඇඳලා පෙන්වන්න පුළුවන් එකක් දැනගත්තම හරි ඒකේ ටිකමනේ කාර්යයන් ටිකමනේ නැත්නම් තනතුරු ටිකමනේ අපි දාලා තියෙන්නේ සිරස් සංවිධාන සටහනක් තිරස් සංවිධාන සටහනක් ඒ වගේම චක්‍රීය සංවිධාන සටහනක් මෙහෙම් කටයුතු මූල්‍ය කටයුතු මෙහෙම් කටයුතු කියන්නේ නිෂ්පාදන කටයුතුනේ සුපරීක්ෂක තත්ත්ව පාලක මූල්‍ය කටයුතු පාත්තේ අපි දැම්මා මූල්‍ය ගණකා අධිකාරී ඒ වගේම පිරිවැය ගණකා අධිකාරී සිරස් තිරස් මේව නැදලා තියෙන්නේ නේද මේක දෙක පටලව ගන්නවා ළමයි සාමාන්‍ය මේක මෙහෙම නැදින්නේ සිරස් මේක මෙහෙම නැදින්නේ තිරස් මේක චක්‍රීය සංවිධාන සටහන प्रश्नक में संविधान सटाणक निरूपणे कलह की आकार तुन सामान्य पास संविधान सटाणक दाखिन्न पूर्व जनप्रिय कथाकरण पूर्व संविधान सटाणक लबागत है कि तुर तुर संविधान संविधान सटाहनाथ संविधान सटाहनाथ लबागत है कि संविधान सटाहनाथ लबागत है कि तुरतुर अमारुण है कि संविधान सटाहनाथ लबागत है कि तुरतुरुक्तम तड़तुर बेदी को सी आकार තනතුරු බෙදී ගොස් ඇති ආකාරය බලතල බෙදී ගොස් ඇති ආකාරය එතකොට වගකීම් බෙදී ගොස් ඇති ආකාරය කාර්යයන් බෙදී ගොස් ඇති ආකාරය ඒ වගේම sannivedana කටයුතු සිදුවන ආකාරය නේද ඉහළ සිට පහළට හරි පහළ සිට ඉහළට හරි නැත්නම් ඒ කියන්නේ සිරස් ආකාරයට හරි තිරස් ආකාරයට හරි සංනිවේදන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද ඒ ඔක්කොම දැනගන්න පුළුවන් එතකොට සංවිධාන සටහනකින් ලබාගත හැකි තොරතුරු මොනවාද කියලා ප්‍රශ්නයක් දාගන්න සංවිධාන සටහනකින් ලබාගත හැකි තොරතුරු සංවිධාන සටහනකින් ලබාගත හැකි තොරතුරු එතකොට එකක් තමයි තනතුරු संविधान सटहन किम लबागत है कि संविधान व्यूह निर्वचन आकार तनतुर बेदी गोस्यति आकार संविधान सटहन किम धनगण कुलवागे मध्य कार्य बलतल बेदी आकार बलागन पूर्वा बलतल बेदी आकार बेदी आकार බලතල බෙදී ගොස් ඇති ආකාරය කාර්යයන් බෙදී ගොස් ඇති ආකාරය දැනගත හැකි වීම ඒ වගේම
වගකීම් පැවරී ඇති ආකාරය වගකීම් පැවරී ඇති ආකාරය දැනගත හැකි වීම හරි ලේසි संविधान व्यूहय ओय टीक दाला निर्वचने करें सिद्वन आकारे दनगत है कि वीम तिरस्तरी आकार සන්නිවේදන කටයුතු සිදුවන ආකාරය දැනගත හැකි වීම සන්නිවේදන කටයුතු සිදුවන ආකාරය දැනගත හැකි වීම සන්නිවේදන කටයුතු සිදුවන ආකාරය දැනගත හැකි වීම හරි මම හිතනවා සංවිධාන සටහනක් සහ සංවිධාන සටහනකින් මොනවද දැනගන්න පුළුවන් කියලා පැහැදිලි වෙන්න ඇති කියලා ඊට පස්සේ තව විශේෂ කැලකට විශේෂ මාතෘකාවකට අපි යනවා මෙන්න මේ මාතෘකා ටිකක් දිග මාතෘකාවක් සංවිධාන ව්‍යුහයකින් පහත සඳහන් මූලධර්ම නිරූපණය වේ සංවිධාන ව්‍යුහයකින් සංවිධාන ව්‍යුහයකින් සංවිධාන ව්‍යුහයකින් පහත සඳහන් संविधान व्यूहय की पात संधान मूलधर्म निरूपणे वे संविधान व्यूहय अटतट बैठे मूलधर्म की व्याप्ति एक समहारे अभी मेमेन कथाकर लिवराई कथाकर नैतिक पेहदलीकर එතකොට මේකත් එක්කලා තව එක ප්‍රශ්නයක් අපිට කතා කරන්න තියෙන්නේ සංවිධානකරණය ඉවර කරන්න. සංවිධාන අවිවයකේ අන්තර්ගත මූලධර්ම මොනවාද කියලා බලුවොත් එකක් තමයි නියෝග දීමේ දාමය. නියෝග දීමේ දාමය. දෙවැනි එක තමයි අපි කතා කරන මේවා අහලා ඇති මං හිතන්නේ पालन अवकाश पालन अवकाश पटुपालन अवकाशे पुरुपालन अवकाशे साकाच्छा करन ඒ වගේම මේකනම් අපි දැනට කතා කරලා තියෙනවා මධ්‍යගත කරණය හා මධ්‍යගත කරණය හා විමධ්‍යගත කරණය මධ්‍යගත කරණය හා විමධ්‍යගත කරණය පහ රැකියා විශේෂීකරණය අපි මෙතනදී කතා කරන්න යන්නේ නැහැ විශේෂීකරණය අපි ඒක පළවෙනි ටියුට් එකේම කතා කරලා තියෙනවා ව්‍යාපාර පසුබිමේ කියන රැකියා විශේෂීකරණය ඒකේ වාසි ආවාසිත් මම හිතන්නේ කතා කරලා තියෙනවා රැකියා විශේෂීකරණය පහ අපි හය කතා කරනවා නීති රීති හා ක්‍රියාපටිපාටි ඒවත් අපි කරලා ඉවරයි නීති රීති හා ක්‍රියාපටිපාටි ඒකත් අපි කතා කරලා තියෙනවා නීති රීති සහ ක්‍රියාපටිපාටි හතක් අපි කතා කරා දැන් සමායෝජන සමායෝජනය ඒ වගේම තව එකක් තියෙනවා අට ධූරාවලිය
සංවිධාන සටහනකින් පෙන්වන්නේ ධූරාවලියක් තමයි. ධූරාවලියක් කියලා කියන්නේ ඉහළ සිට පහළට තනතුරු බලතල සහ වගකීම් පෙළගස්සන එක තමයි අපි කියන්නේ ධූරාවලියක් කියලා. එතකොට මේ තමයි සංවිධාන ව්‍යුහයක් යටතට වැටෙන පිළිපැදිය යුතු මූලධර්ම. ඒකෙන් මෙන්න මේ ප්‍රධාන හතර මූලික වශයෙන් අපි මේකට පෙර සාකච්ඡා කළා නැහැ විශේෂයෙන්. ඒ ටික ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒතොර මේ ටික ලියා ගන්න. සංවිධාන ව්‍යුහයකින් නිරූපණය වන මූලධර්ම නියෝග දීමේ දාමය, අණ කිරීමේ ඒකීයතාවය, පාලන අවකාශය, වර්ධගත කරන්නේ වර්ධගත කරන්නේ, රැකියා විශේෂීකරණය, නීති රීති හා ක්‍රියාපටිපත් සමායෝජනය සහ ධූරාවලිය. नियोग दीमे दामे संविधान संविधान सटहन देखता में नियोग दीमे दामे तेरूंगा पुलवांगल सीट पहाल मोहम्मद විදුහල්පති නියෝග දෙන්නේ නියෝජ්‍ය විදුහල්පතිට. ඒතොර ඒක තමයි නියෝග දීමේ දාමයක් කියලා කියන්නේ. එතකොට ඔය සංවිධාන සටහනකින් ඒක පැහැදිලිව නියෝග දීමේ දාමය අපිට බලා ගන්න පුළුවන්. හරි අපි මු පළවෙනි එකට නියෝග දීමේ දාමය. නියෝගදීමේ දාමය නැත්නම් ඔකට අණකිරීමේ දාමය කියන්නත් පුළුවන්. නියෝගදීමේ දාමය නැත්නම් අණකිරීමේ දාමය. අණකිරීමේ ඒකීයතාවය කියන්නේ වෙන කතාවක්. පැටලව ගන්න එපා. පැටලෙනවා සාමාන්‍යයෙන්. එතකොට නියෝගදීමේ දාමයක් කියලා කියන්නේ අර අපි දන්නවනේ ඔය දාමයක් කියන්නේ කෙනෙකුට නේද සම්බන්ධතාවයක් තියෙන යම්කිසි පහළ කලමනාකරණය තෙක් තමයි නියෝග දීම එන්නේ. ඒක පිළිවෙලකට එන්නේ. ඉහළ කලමනාකරණයේ සිට විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති අංශ භාර පන්ති භාර ඔහොම පහළට එනවා. සංවිධානයේ ඉහළ කලමනාකරණයේ සිට පහළ කලමනාකරණයේ තෙක් නොකඳුණු. ඒක මැද නැති වෙන්න බෑනේ. එතකොට උඩට යන්නේ නැහැ ඒක. නැත්තම් පහළට එන්නේ නැහැ. නොකඳුණු. සංවිධානයේ ඉහළ කලමනාකරණයේ සිට පහළ කලමනාකරණය තේ නොකැඳුණු එනේ චේන් එකක් වගේ නේ එකිනෙකට සම්බන්ධයි ඒක නොකැඳුණු අධිකාරී මාර්ගය නොකැඳුණු අධිකාරී මාර්ගය අපි කියනවා නියෝග දීමේ දාමය කියලා. එතකොට ඒ බලතල අධිකාරිය කියන්නේ බලතලනේ අපි දන්නවනේ නේද? අධිකාරිය කියන්නේ බලතල. එතකොට මේ බලතල ඉහළ සිට පහළට නොකැඩි පැහැදිලිව ගලාගෙන එන්න ඕනේ. පැහැදිලිව තියෙන්න ඕනේ. ඒක ප්‍රයෝජනවත් වෙනවා අපේ අර අණකිරීමේ ඒකීයතාවය කියන මූලධර්මයට. එහෙම අර නොකැඩි පැහැදිලිව අධිකාරී මාර්ග දක්වලා තියෙන එක පහසුයි. යම් කිසි පහල කෙනෙකුට තමන් කාටද පැමිණිලි කරන්න ඕනේ කියන එක තේරුම් ගන්න. ඒ දැන් මට ප්‍රශ්නයක් තියෙනවා නම් මං පන්ති භාර ගුරුවරයෙක් විදියට මං සාමාන්‍යයෙන් මුලින්ම වග කියන්න ඕනේ, උත්තර දෙන්න ඕනේ අංශ භාර. නේද? අංශ භාරට බැරි නම් ඒක යනවා
නියෝජ්‍ය විදුහල්පතිට මේ එතනින් විදුහල්පතිට යන්න පුළුවන්. ඒ විදිහට අර දානයක් තියනවා. ඒක නොකඩුණු එකක් වෙන්න ඕනේ නේ. පිළිවෙලට පැහැදිලිව තියෙන්න ඕනේ. එතකොට කාටද මම කාටද මගෙන් කෙනා ඊට පස්සේ කාටද ඒක පැහැදිලිව ඒ අධිකාරී මාර්ගය දක්වලා දෙන්න ඕනේ. යම් කිසි පැමිණිල්ල ප්‍රශ්නයක් හරි මොන හරි දෙයක් විසඳ ගන්න. එතකොට සංවිධානයේක ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයට නොකඩුණු අධිකාරී මාර්ගය අපි කියනවා නියෝග දීමේ දාමය කියලා. ලියා ගන්න සටහන නියෝග දීමේ දාමය අනගිරීමේ දාමය සංවිධානයේක ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ තෙක් සංවිධානයේක ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ තෙක් ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ තෙක් නොකඩුණු අධිකාරී මාර්ගය නොකඩුණු අධිකාරී මාර්ගය නොකඩුණු අධිකාරී මාර්ගය නියෝග දීමේ දාමය ලෙස හැඳින්වේ. නොකඩුණු අධිකාරී මාර්ගය නියෝග දීමේ දාමය ලෙස හැඳින්වේ. නියෝග දීමේ දාමය ලෙස හැඳින්වේ. නියෝග දීමේ දාමය ලෙස හැඳින්වේ. ඊට පස්සේ දෙවැනි එකට අපි යනවා අනකිරීමේ ඒකීයතාවය. අනකිරීමේ ඒකීයතාවය. අනකිරීමේ ඒකීය අනකිරීමේ ඒකීයතාවය. ඒකීයතාවය කියන්නේ එකක් කියන එකනේ නේද? ඒකීය ක්‍රමයකින් කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ආයතනයක එක් සේවකයෙක් එක් සුපරීක්ෂකවරයෙකුට පමණක් සුපරීක්ෂකවරයෙකුට පමණක් වගකිව යුතුයි. එක් සේවකයෙක් එක් සුපරීක්ෂකවරයෙකුට පමණක් වගකිව යුතු වීම අපි කියනවා අනකිරීමේ ඒකීයතාවය කියලා. ඒ කියන්නේ එක එක්කෙනා කියන මේ කියන විදිහට වැඩ කරන්න බැහැ ආයතනයකනේ. දැන් මට ඉහළ නිලධාරියෙක් ඉන්නවා නම් මම ප්‍රධාන වශයෙන් එයා කියන විදිහට තමයි වැඩේ කරන්නේ. එතකොට ඒ සුපරීක්ෂකට විතරයි මම වග කියන්නේ. මේ එක එක්කෙනාට වග කියන්න බැඳිලා නැහැ. එහෙම වැඩ කරන්නත් බැහැ නේද? එක එක්කෙනාට උත්තර දෙන්න බෑනේ. ප්‍රධාන වශයෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ. ඒ යටතේ තමන් වැඩ කරන්නේ. එතකොට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපි එයාට තමයි වග කියන්න ඕනේ. එතකොට එක් සේවකේ එක් සුපරීක්ෂකවරයෙකුට පමණක් වග කිව යුතු වීම අපි කියනවා අනකිරීමේ ඒකීයතාවය කියලා. එතකොට ඒ සුපරීක්ෂකයාට ඕන විදියට තමයි අපි වැඩ කරන්නේ. වෙන කෙනෙක් කිව්වොත් බොහෝ විට අපි නේද එයා කියන එක නොසලකා හරිනවා. එයා මගේ ප්‍රධානියා නෙමෙයි නිසා නේද මගේ ප්‍රධානියා කියන විදිහට තමයි මම වැඩ කරන්නේ. එතකොට එක් සේවකේ එක් සුපරීක්ෂකවරයෙකුට පමණක් වග කිව යුතු වීම අපි කියනවා අනකිරීමේ ඒකීයතාවය කියලා. ඒක හොඳයි. එතකොට එක එක්කෙනාගේ නියෝගවලට වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරන්නත් බෑ. එකක් කියයි මෙයා එකක් කියයි මෙහෙම කරන්න කියයි එහෙම වැඩ කරන්න බෑ.
ඒක නිසා ඒක පැහැදිලිව තියෙන්න ඕනේ. ඒතර x සේවකේ x උපරීක්ෂකවරයෙකුට පමණක් වගකිව යුතු වීම අපි කියනවා අනකිවීමේ ඒකීයතාවය කියලා. ලියුම් මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපි කියනවා එක නැවක එක කැප්ටන් කෙනෙක් ඉන්න ඕනේ කියලා නේද? නැත්නම් කැප්ටලා දෙන්නෙක් ඉන්න බෑනේ. අපි ලියමු අනකිවීමේ ඒකීයතාවය x සේවකේ x සේවකේ x උපරීක්ෂකවරයෙකුට පමණ වගකිව යුතු වීම x සේවකේ x උපරීක්ෂකවරයෙකුට පමණ වගකිව යුතු වීම x සේවකේ x උපරීක්ෂකවරයෙකුට පමණ වගකිව යුතු වීම මෙහි අදහසයි අනකිවීමේ ඒකීයතාවය x සේවකේ x උපරීක්ෂකවරයෙකුට පමණ වගකිව යුතු වීම මෙහි අදහසයි අනකිවීමේ ඒකීයතාවය ඊට පස්සේ තියෙනවා තුන්වෙනි එකට පාලන අවකාශය නැත්නම් අපි මේකට පාලන විතස්තිය කියලා කියනවා විතස්තිය විතස් විතස්තිය පාලන විතස්තිය කියලා කියනවා නැත්නම් ඔකට කලමනාකරන විතස්තිය කියලා කියන්නත් පුළුවන් පාලන අවකාශය පාලන විතස්තිය නැත්නම් කලමනාකරන විතස්තිය ඕන වචනයක් භාවිතා කරන්න පුළුවන් පාලන අවකාශය මේ පාලන අවකාශය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි පටු පාලන අවකාශය අනිත් එක තමයි පුළුල් පාලන අවකාශය දැන් පටු පාලන අවකාශය කියන්නේ මෙහෙම එකක් මේක පටු පාලන අවකාශයක් මේක පුළුල් පාලන අවකාශයක් අතට පටු පාලන අවකාශයක් කියලා ඇත්තටම කියන්නේ එක් කලමනාකරණයකට ඍජුවම වාර්තා කරන ඍජුම වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු වගයක් ගන්නවා නම් ඒක පටු පාලන අවකාශයක් වැඩි වගයක් ගන්නවා නම් වැඩි වගයක් ගන්නවා නම් එක් කලමනාකරුවෙකුට ඍජුම වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු වගයක් ගන්නවා නම් සේවක සංඛ්‍යාව අඩු වගයක් ගන්නවා නම් ඒක පටු පාලන අවකාශයක් යම් කලමනාන්ත එක් කලමනාකරුවෙකුට ඍජුම වාර්තා කරන සේවක සංඛ්‍යාව වැඩි වගයක් ගන්නවා නම් අපි ඒකට කියන පුළුල් පාලන අවකාශයක් කියලා. එතකොට මොකක්ද පාලන අවකාශය කියන්නේ? එතකොට අඩු කතාව කියන්නේත් නැහැ වැඩි කතාව කියන්නේත් නැහැ නේ අඩු කතාවයි වැඩි කතාවයි කියන්නේ එක් කලමනාකරුවෙකුට එක් කලමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව තමයි අපි කියන්නේ එක් කලමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව අපි කියනවා පාලන
අවකාශය කියලා වැඩි කතාව හෝ අඩු කතාව කියන්න යන්නේ මේ වැඩි කතාව කියන්නෙත් නැහැ අඩු කතාව කියන්නෙත් නැහැ එක් කළමනාකරුවෙකුට එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන ලබන සේවක සංඛ්‍යාව අපි කියනවා පාලන අවකාශය කියලා එතකොට මේකේ කොටස් දෙකයි පටු පාලන අවකාශය සහ පුරුල් පාලන අවකාශය අපි ලියමු පාලන අවකාශය පාලන විතස්තිය කළමනාකරණ විතස්තිය එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව एक कलमना करो एक उनका रुझान वार्ता करने सेवक संख्या है पालना अवकाश ले से है दिन में पालना अवकाश ले से है दिन में एक कलमना करो एक रुझान वार्ता करने लगा ने सेवक संख्या है पालना अवकाश ले से है दिन में एक कलमना कर बैठो जो मैं वार्ता करने लगा ने सेव का संख्या पालना वकाश ये निश्चय है दिन में पालना वकाश प्रदान कोटा देख कटे बिंदे 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 एक पटुपालन अवकाशय दौरा पी कर सकान दागम पटुपालन अवकाशेट एक पटुपालन अवकाशय एक पटा एक सकान दागन पुला पटुपालन अवकाश පටුපාලන අවකාශය කියලා කියන්නේ එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු වගයක් ගැනීම වේ. එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු වගයක් ගැනීම වේ. එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු වගයක් ගැනීම වේ. හරියට ඉස්කෝලේ ආර්ට් පන්තියයි කොමර්ස් පන්තියයි වගේ නේද ආර්ට් එකේ සමහර වෙලාවට ළමයි අපේ පාසල්වල නම් ළමයි සමහරට ආර්ට් ක්ලාස් එකේ 10යි කොමර්ස් එකේ 30ක් 40ක් ඉන්නවා ඒත් ආර්ට් එකේ තියෙන පටුපාලන අවකාශයක් නේද කොමර්ස් එකේ 30ක් 40ක් විතර ඉන්න පුළුල් පාලන අවකාශයක් එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු වගයක් ගැනීම වේ එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු වගයක් ගැනීම වේ एक कलमना करो एक रुझान वार्ता करने सेवक संख्या व अड़ु आगे आगे नहीं में वे देखा पुरुल पालना वकाश है पुरुल पालना वकाश है एक कलमना करो एक रुझान वार्ता करने सेवक संख्या व वैधिया आगे आगे नहीं में वे एक कलमना करो एक रुझान वार्ता करने सेवक संख्या व वैधिया වැඩි අගයක් ගැනීම වේ. එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව වැඩි අගයක් ගැනීම වේ. ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව වැඩි අගයක් ගැනීම වේ. වැඩි අගයක් ගැනීම වේ. වැඩි අගයක් ගැනීම වේ. Right. ඊට පස්සේ අපි කතා කරන මේ ප්‍රශ්න මේ පාඩු පාලන අවකාශයේ පටුපාලන අවකාශයේ තියෙන වාසි අවාසි
ඒ වගේම පුරුල් පාලන අවකාශයේ වාසි සහ අවාසි ඔය ප්‍රශ්න දිනව කතා කරන්න පටු පාලන අවකාශයේ වාසි සහ අවාසි අපි ඉස්සෙල්ලාම කතා කරමු පටු පාලන අවකාශයේ වාසි හා අවාසි එතකොට පටු පාලන අවකාශය කියලා කියන්නේ අඩු සේවක සංඛ්‍යාවක් වාර්තා කරනවා කියන එක එතකොට එකක් එක වාසියක් තමයි පාලනයේ පහසු වීම පාලනයේ පහසු වීම අඩු සේවක සංඛ්‍යාවනේ වාර්තා කරන්නේ එතකොට දෙක සුපරීක්ෂණයේ පහසු වීම සුපරීක්ෂණයේ පහසු වීම ඒ වගේම sannivedanaye පහසු වීම ඔවගේ වාසි පටු පාලන අවකාශය කියන පාලනයේ පහසු සුපරීක්ෂණයේ පහසුයි ඒ වගේම sannivedanaye පහසුයි දැන් අවාසි බැලුවොත් එක අවාසියක් තමයි පරිපාලන වියදම් වැඩි වීම අපි තුම එක ක්ලාස්රූම් එකක 50ක් දාන්න පුළුවන් කියලා ඒකේ එතකොට 10ක් දැම්මත් 50ක් දැම්මත් ඒකේ පරිපාලන වියදම ඒකම තමයි. ඉතින් 10ක උගන්නන්න වඩා හොඳයි ඒකේ 50ම දාලා උගන්නන්න පුළුවන් නම් එකපාර. ඒක වියදම. එතකොට පටුපාලන අවකාශයේ අවශ්‍යතාවය තමයි පරිපාලන වියදම් වැඩි. පරිපාලන වියදම් වැඩි වීම. ඒ වගේම තව එකක් තමයි සේවක ස්වාධීනත්වය. සේවක ස්වාධීනත්වය අඩු වීම සේවක ස්වාධීනත්වය අඩු වීම සේවක නිදහස අඩුයි ටික දෙනයි ඉන්නේ නේද සේවක ස්වාධීනත්වය අඩුයි පුරුල් පාලන අවකාශයේ සේවක ස්වාධීනත්වය වැඩි මේ සෑහෙන නිදහසක් තියෙනවා සේවකෙන්ට විශාල පිරිසක් ඉන්න නිසා නේද හොයන්නත් අමාරුයි සේවක ස්වාධීනත්වය අඩු වීම ඒ වගේම අපි කියනවා මේ පුන සේවක උනන්දුව අඩු වීම ටිකක් ඉන්නකොට සමහරක් වෙලාවට කම්මැලි හිතෙන්නත් පුළුවන් ඒක ගොඩක් ඉන්නකොට නේද සේවක උනන්දුව වැඩි සේවක උනන්දුව අඩු වීම වගේ අවාසි පැනලා දෙන්න පුළුවන් අපිට පටු පාලන අවකාශය තියෙනවා පරිපාලන වියදම් වැඩි වීම සේවක ස්වාධීනත්වයේ අඩු වීම ටික දෙනෙක් ඉන්නසයි ඒගොල්ලන්ට ඕන ඕන විදියට දඟලන්නත් බෑ සුපරීක්ෂණය කරනවානේ සේවක උනන්දු අඩු වීම ටික දෙනෙක් ඉන්නකොට වැඩි පිටසක් ඉන්නකොට ඒකේ නේද අභිප්‍රේරණයක් තරගයක්ත් තියෙනවා එතකොට අපි ගත්ත පුරුල් පාලන අවකාශයේ වාසි නේද මේකේ අවාසි මේකේ වාසි විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේකේ අවාසි මේකේ වාසි එතකොට අපිට එකක් ලියන්න පුළුවන් පරිපාලන වියදම් අඩු වීම විශාල පිරිසක් ඉන්න නිසා ඒ වියදම ඒ පිරිසකින් ආවරණය කරගන්න පුළුවන් පරිපාලන වියදම් අඩු වීම ටික දෙනෙකුට සාපේක්ෂව වැඩි පිරිසක් ඉන්නකොට ඒ වගේම සේවක ස්වාධීනත්වයේ වැඩි වීම සේවක ස්වාධීනත්වයේ වැඩි වීම සේවක උනන්දුව වැඩි වීම ඕනනම් තම වාසියක් තීරණ ගැනීම වේගවත් වීම තීරණ ගැනීම වේගවත් වීම ඉක්මනට තීරණ ගන්න වෙන විශාල පිරිසක් කටයුතු කරන නිසා තීරණ ගැනීම වේගවත් වීම මේකේ සමහරක් වෙලාවට තීරණ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන් තීරණ ගැනීම ප්‍රමාද වීම ඕනනම් අවශ්‍ය කරලා ලියන්න පුළුවන් මේකේ විශාල පිරිසක් ඉන්නසක් ඉක්මනට අදාළ නේද තීරණ ගැනීම කරන්න ඕනේ තීරණ ගැනීම වේගවත් වීම මේකේ තීරණ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්